All right. මිත්‍රවරුනි, මං හිතන්නේ ඔබ සීල් දෙරටම මතක ඇති පසුගිය අවුරුද්දේ අවසාන භාගයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන. එදා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වුණා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන්ම විසිරුව හැරිය යුතුයි කියලා. පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් සම්මත වුණේ. දන්නවනම් ලීසින් අපි දෙන්න ෆුල් ටැන්ක්. මොකද එදා අපි පෙන්නුවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරන්නේ ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා. මොකද ලංකාවේ පළවෙනි පන්තියේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන්නේ ක්‍රීඩා සමාජ 13 නැත්නම් 14යි. නමුත් 100 ගානක් ඡන්දේ පාවිච්චි කරලා ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා මේ නුසුදුසු පුද්ගලයන් පත් කරන බව අපි පෙන්නුවා. ඒ වගේම අක්‍රමිකතා ගැන අපි පෙන්නුවා. විශේෂයෙන්ම විගණකාධි පරිවරයාගේ වාර්තාව අපි ඉදිරිපත් කෙරුවා. ඉතින් මේක තමයි පාර්ලිමේන්තුවේ මතය. වහාම විතර වාරින්න. හැබැයි තමුන්නාන්සලා දන්නවද මේ ලෝක කුසලානේ කලබල ඇස්සේ ක්‍රීඩා ඇමතිවරයා ගැසට් එකක් ගහලා මේ වර්තමාන නිලධාරි මණ්ඩලයට තව අවුරුදු 8ක් කටයුතු කරන්න අවස්ථාව සලසා තියෙනවා. මේ ගැසට් එකට කලින් සභාපතිවරයා ලේකම්වරයා පත් වෙන්නේ අවුරුදු 2කට. ඊට පස්සේ තව අවුරුදු 2කට පත් කරන්න පුළුවන්. ඒතර උපරිම අවුරුදු 4යි. දැන් මේගොල්ලන්ගේ අවුරුදු 4 අවසන් වෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු වල. දැන් ක්‍රීඩා ඇමතිවරයා කළා තියෙන්නේ මොකද්ද? මේ ලෝක කුසලාන කලබල ඇස්සේ ගැසට් එකක් ගහලා ඒ ගැසට් එක අනුව වර්තමාන සභාපතිවරයාට වර්තමාන ලේකම්වරයාට ලබන අවුරුද්දේ මාර්තු මාසෙදී අවුරුදු 4කට ඡන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකේ වුණාම තව අවුරුදු 4කට. ඒකට අවුරුදු 8යි. ඒකට මේ අය තෝරන්නේ කොහොමද? ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා. එදා පාර්ලිමේන්තු විවාදයේ අපි පැහැදිලිව කිව්වා මේ ක්‍රීඩා සමාජ 13 නැත්නම් 14 ක්‍රිකට් ගහන්නේ මේක 30කට 40කට සීමා කරන්න පුළුවන්. උපරිමයේ මේක සීමා කළා අලුත් ක්‍රීඩා පනතක් ගෙනහැල්ලා. එදා පාර්ලිමේන්තුවේ විශේෂයෙන් විපක්ෂයේ මතය වුණේ අධිකරණය වුණත් පිළිගත්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිශ්චකාරවරයෙක්ගේ වාර්තාව මේ ක්‍රිකට් අර්බුදයට විසඳුම චිත්‍රසිරී වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. ඒක තමයි හැමතැනම ක්‍රිකට් වලට ආදරය කරන අය දෙපැත්තේම අය සාකච්ඡා කරුවේ. නමුත් එළියට කිව්වා චිත්‍රසිරී වාර්තාව ක්‍රියාත්මක කරනවා අපි ඡන්ද දෙන ක්‍රීඩා සමාජ අඩු කරනවා කියලා එළියට පෙන්වලා මේ ලෝක කුසලානේ ධර්ම රාශියේ ලබන අවුරුද්දේ මාර්තු මාසයේ දැන් ඉන්න අයගේ කාල සීමාව අවසන් වුණයින් පස්සේ මුලින් අවුරුදු 4කට ඊට පස්සේ තව අවුරුදු 4කට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් විදියට මේ ගැසට් එක සකස් කරලා තියෙනවා. ලේකම්ටත් එහෙමයි. ලේකම්ටත් ලේකම් ධූරයේ ඉන්න පුළුවන් අවුරුදු 8ක්. දැන් බලන්න මේගොල්ලෝ සභාපතිවරයා අවුරුදු 6ක් දැන්ටමත් ඉඳලා තියෙනවා. හොඳටම කාලය ඇති ක්‍රිකට් හදන්න. නමුත් අද ලෝක කුසලානේ වෙන දේවල් දැක්කාම ඉතාමත් පැහැදිලි මේ අය
ICC එකත් එක ගරුදුරු කරලා තියෙන්නේ ක්‍රිකට් හදන්න නෙවෙයි තමන්ගේ තන ආරක්ෂා කරගන්න. මන් දැක්ක ඇමතිවරිය කියලා තිබ්බා අලුත් කණ්ඩායමක් ගේනවා කියලා ඉස්සරහට. අලුත් කණ්ඩායමක් ගේන්න ඕන. හැබැයි මේ අය ඉන්න එකක් අලුත් කණ්ඩායමක් ඉන්නේ නැහැ. මොකද මේ අයගේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අරමුණ ක්‍රිකට් හදන්න නෙවෙයි තමන්ගේ තරතුරු ආරක්ෂා කරලා ඒ තුළින් අයුතු ප්‍රයෝජන ලබා ගන්න. ඉතින් මේකයි අද අවාසනාවන්ත තත්ත්වේ. ලෝකයේ කිසිම රටක මේ පමණ කාලයක් දීලා නැහැ ක්‍රිකට් පාලක මණ්ඩල වලට ප්‍රතිඵල පෙන්වන්න. හැම රටකම උපරිම අවුරුදු 4යි නැත්නම් 5යි ලබා දෙන්නේ. නමුත් මේ ඉන්න සභාපතිවරයාටයි නිලධාරි මණ්ඩලයටයි අවුරුදු 6ක් ලැබුණා. එයා ප්‍රතිඵල පෙන්වුවේ නැහැ. ඇත්ත වශයෙන්ම ආත්ම කරුත්වයක් තියෙනවා නම් එයා ඉල්ලාස් වෙන්න ඕන. නමුත් එහෙම සිද්ධ වුණේ නැහැ. ඇමතිවරයා ගැසට් එකක් ගහලා මේ අය තවදුරටත් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඉතින් මේක තමයි ක්‍රිකටර්ට ඇති වෙලා තියෙන තත්ත්වයද. පාර්ලිමේන්තුවේ යෝජනාවට කඩේ පාරක් ගැහුවේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම කිව්වා වහාම මේක විතුරු ආරින්න කියලා. මොකද්ද උනේ? ඉස්සෙල්ලාම කරුවේ ඇමතිවරේ අයින් කෙරුවා. ක්‍රීඩා ඇමතිවරේ අයින් කෙරුවා. ඒක තමයි වුනේ. එතකොට පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ පරීක්ෂණයක් තිබ්බා. ඒ පරීක්ෂණ ඔක්කොම යට ගහලා. ඉතින් මිතුරුනි මේක තමයි අවාසනාවන්ත තත්ත්වය. අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වය පාර්ලිමේන්තුවටයි ජනතාවටයි තේරුම් බේරුම් කරලා දෙන්න. දැන් මේ ගැසට් එක අනුව අවුරුදු 8ක් ඉඳලා සභාපතිවරයා අයින් වුණාම ඉදිරියට අවුරුදු 8ක් ඉඳලා තව අවුරුදු 16ක් ඉන්න පුළුවන් විධායක සභිකයෙක් හැටියට. අවුරුදු 16ක් විධායක සභිකයෙක් හැටියට ඉන්න පුළුවන්. ලේකම්ටත් එහෙමයි. ලේකම් අවුරුදු 8ක් ඉඳලා අයින් වුණාන් පස්සේ විධායක සභිකයෙක් හැටියට අවුරුදු 16ක් ඉන්න පුළුවන්. ඉතින් බොන රටේත් මේ වගේ නීති රීතියනේ. අනිත් එක අපිට ආණ්ඩුව කැබිනට් ඇමතිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුවා. ඒ කමිටුවේ වාර්තාව අපිට නම් තාම ලැබිලා නැහැ. මම ඒ කමිටුව ඉදිරියේ ගිහිල්ලා සාක්ෂි දුන්නා. හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට. මම ඉල්ලීමක් කෙරුවා. අද සියලු දෙනාම කියන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් වූ චිත්‍රසිරි මහත්මයාගේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට සියලු දෙනාම කැමති. ක්‍රීඩා සමාජ ගාන අඩු කරලා ඡන්දය පවත්වන්න. අනිත් එක තමුන්නාසලා දන්නවද අද පලාත් ක්‍රිකට් සංගම් ප්‍රොවින්ෂල් ඇසෝසියේෂන්ස් ඉන්නේ ඔක්කොම ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු නැත්තම් දැන් මධ්‍යම පලාතේ ක්‍රිකට් සංගමේ සභාපති හිටපු බහැවැත්තුවා, පෝට්ටේ මහමෙතුමා, ලේකම් කෙනෙක් ඉන්නවා අවුරුදු 25ක් ලේකම්. අවුරුදු 25ක් ලේකම්. හැම පළාතක්ම ගත්තොත් ඉන්නේ දේශපාලන බලවතෙක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන බලවතුන්. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් ලැබුණාම මේ අයට තමයි අරින්නේ. මේක මහා දැවැන්ත මාෆියාවක් වෙලා. ඉතින් රජයට උවමනාවක් නැහැ. ලෝකෙට කිව්වට අපි ක්‍රිකට් සුද්ධ කරනවා. රජයට උවමනාවක් නැහැ. රජයට අවශ්‍ය මේ වගේ පුද්ගලයන් මෙතන තියාගෙන ඉදිරි මැතිවරණයේදී මේ අයගෙන් උදව් ගන්න. ඒක තමයි එකම බලාපොරොත්තුව. ඉතාමත් පැහැදිලි. නැත්නම් පාර්ලිමේන්තුවේ දෙපැත්තම කියනකොට ඒකත් ඡන්දයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය පරිපාලනේ විසුරුවාරින්න කියලා ආණ්ඩුව මොකද කරන්නේ?
විතුරුවාරිනව වෙනුවට මේ ඉන්න අයම අවුරුදු 4-4 දෙවතාවක් මේ ධූරේ රැඳෙන්න නීති සකස් කරනවා. ඉතින් මේක තමයි අවතාරාවන්ත තත්ත්වය. ලෝක කුසලානේ තමුන්නාසෙල දැක්ක අපේ ක්‍රිකට්වලට සිද්ධ වෙලා තියෙන ඉරණම. ක්‍රිකට් පාලක මණ්ඩලයේ 5 දෙනෙක් ගියා ලෝක කුසලානේට. අපේ ටීම් එක ගියේ මාසෙකට විතර කලින්. මේ අඩුපාඩු කොහොමද ඒ ඇයිට දැනගන්න කාලයක් තිබුණා. ඕන තරම් කල් තිබුණා. අනිත් එක එදා බබ දැක්කා එයාපෝට් එකේ පය 7-8ක් හිටිය අපි විතරක් නෙමෙයි. අපේ කණ්ඩායම විතරක් නෙමෙයි අනිත් කණ්ඩායමත් ඉඳලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා අනිත් කණ්ඩායම් වලටත්. නමුත් මෙතන වෙලා තියෙන්නේ මම දැක්ක අපේ 96 ලෝක කුසලාණයට තරඟ කරපු ක්‍රීඩකයන් මේ දවස්වල සම්මුඛ සාකච්ඡා තියෙනවා. අපේ ක්‍රිකට් කරන කණ්ඩායමේ තරුණ නෝ ස්ටාර්ස් තරුණ ඉක්මනට ඇවිල්ලා 50ක් ගහන්න පුළුවන්. ඉක්මනට ඇවිල්ලා ඇවරේජ් එක සාමාන්‍ය ඇවරේජ් එක 125ට අඩුයි. මම පාර්ලිමේන්තුවෙත් මේක කිව්වා. අපි ලෝක කුසලාරේ දින්නකොට අපේ ප්‍රධාන පෙළේ පිටිකරවන්ගේ ඇවරේජ් එක සාමාන්‍ය ලකුණු ගාන 40ට කිට්ටුයි. ඉතින් මේක තමයි අවාසනාවන්ත තත්ත්වය. ඉතින් මේ වගේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා තියෙද්දි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා හරින්න එහෙම කරන්නේ නැතුව මේ යගේ කාලයේ දීර්ඝ කිරීම අවුරුදු 4කට අවුරුදු 8කට මං හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව කබලෙල් ලිපට වැටීමක් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. අනාගතයේදී අපේ රජයක් ආවම මං එයාට කියන්නේ පරිස්සමෙන් වැඩ කරන්න. අපි මේ ගැසට් සියල්ලම අපේ රජයක් යටතේ අපි අහෝසි කරනවා. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.